එකම් මේ ආයි කොළඹ කුළු ගොඩ ගැවුනාම ප්‍රශ්නයක් කරනවා. ඒකටම අපි මහනගර අමාත්‍යාංශය වශයෙන් මේක මේ හසල රඳවන අදන තැන් බාර වීටි අමාත්‍ය වශයෙන් මේකට අපි ඇත්ත අපි අපි ඇත්ත කියන්න අපි අපේ විස්තාරය කියන්න ඒකද අපි කිව්වා. ඒ වගේම ඒ හැම මාධ්‍ය වලින් යනකොට කියනවා ඔය අරුවක් කාලුවක විද්‍යානුකූලව හදලා නැහැ. ඉතින් අපි කොච්චර පුතුමාලට මෙතන සාකච්ඡා කරත් මම හිතන්නේ ඒ කොච්චර අපි ආරාධනා කරත් බලන්න කියලා ඒ මතය තාම ඒ අයගේ මුල් බැහැල තමයි. මේක වැරදි කියලා වාකීමෙන් යුතුව මම හිතන්නේ විද්‍යාඥයෝ ඉංජිනේරු වශයෙන් අපි කියන්නේ අමාත්‍යාංශයේ පරිපාලක වශයෙන්වත් වඩා එහා ගිය වෘත්තීම වාකීමකින් යුක්තව. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ ඇති වෙලා තියෙන අද්භූතයේ මේ ඇයි මේ දැනකුත් තියාගෙන කුණු දාන්න නැත්තේ කියන ප්‍රශ්නෙට අපි මොකද බාරගෙන හිටිය අමාත්‍යාංශයේ මොකද්ද මතය කියලා ප්‍රකාශ කරා. නගර සභාව නෙමෙයි මේ කියන්නේ. ඔයගෙන කතා කරන අය තියෙන සංවිධාන ඒගොල්ලෝ මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ ඒ වගේ කරුවේ ප්‍රබුතුමගේ කරුණු දෙකම තියෙනවා. ඒගොල්ලෝ තාම ඒගොල්ලෝ අරුවක් කාලු පිළිබඳ තියෙන්නේ සැකයක්. ඒක වැරදි තැනක හැදුවා. වැරදි විදියට හැදුව මම කියන්නේ ඒක කියන ගමන්ම තමයි කුණු පස්සේ කියන්නේ. මේක ඒක අසාධාරණයි මොකද ඒක උත්ේම ඒක කියලා අපි කියන්නේ. ප්‍රශ්න දෙක පැහැදිලි කරන නම් තමයි මුතුම හරියට මම මේක තියෙන්නේ. දැන් අදාළ ඉංජිනේරු වංශ ඒව තහවුරු කරනවා නම් දැන් ඊට වැඩි ඒක පස්සේ යන දෙයක් නැහැ. නෑ. එහෙමනම් දැන් කොළඹ කුණු ඒ ගෙනියන්න බෑ කියන්නේ ඇයි? ඒකනේ ප්‍රශ්නේ. ඔව්. ඇයි ඒගොල්ලෝ බෑ කියන්නේ? දැන් බෑ කියන ප්‍රායෝගික හේතුනේ මම කියන්නේ අපි දැන් මේ හදන එකනේ අපේ වගකීම. අදලා අපි කියනවා නගර සභාවට අපි ඉවරයි කියලා. ඊට පස්සේ තිබිච්ච පාර ගෙනියන පර්මිෂන් එක අරන් දුන්නා. ඊට පස්සේ අරුවක් කාලේ පාදේශ සභාව ගෙනි පනවාත විල්ලෝ පාදේශ සභාව කියා සිටියා. කොහොම සාධාරණ එකල අපිට කියනවා මේ ප්‍රදේශයන් නිසා ඒ යම්සි ආදායමක් දෙන්න මේ වැඩෙන්. මොකද ඒගොල්ලන්ගේ ප්‍රදේශයට දාන්න නිසා යම්සි මේ පැත්තේ ඩෙවලොප්මන්ට් පුද්ගලිකව නෙවෙයි මේ පාදේශ සභාවේ ඩෙවලොප්මන්ට් කටයුතු සඳහා කියලා. අපි කිව්වා ඒක ප්‍රතිපත්තියක් වශයෙන් ඒක හරි. අපි දීර්ඝ කාලීන විසඳුමේදී අපි එක දාන ටොන්නයක් සඳහා යම් කිසි මුදලක් උපදව වෙනවා. එතකන් තමයි ඒගොල්ලෝ හිටියේ මිලියන් දෙකහමාර ඉස්සර තුනයි කර මිලියන් දෙකහමාරකට මේක ඒගොල්ලෝ රාජ්‍ය සභාව මේ පලා නගර සභාව ගෙවන්නේ. ඊට පස්සේ ඒක ඊට පස්සේ අපි ආණ්ඩුකාරතුමාගේ රැස්වීමේ තමයි තීරණය කරේ. ඒක ට්‍රයිපාටි ත්‍රිපුද්ගල ඇග්‍රීමෙන්ට් එකක්. එකක් තමයි නගර සභාව, එකක් තමයි අනාදවිල්ල පාලි සභාව, අනිත් එක තමයි අදීන ඒගොල්ලෝ තෝරගත්ත කොන්තාර. ඒක තුන් දෙනා එකතු වෙලා ඒක පාදිස් සභාවට ගෙවන්නේ. ඒක මම හිතන ගෙවන්න පොරොන්දු වුණා. ආණ්ඩුකාර තමයි ඉදිරියේ. ඒක අපිට දැන්නා ඊට අපින් ඇහැලුවා මේක ඔප්සිෂන් අපිත් ඒක සාදා මෙහෙම කරා. ඒ තීටි මං හිතන්නේ නගර සභාව දැන් ක්‍රියාත්මක කරලා ඒක ගෙනියන්න මොකද අපි සූදානම්. ඒ මනතිල් පාදිස් සභාවේ සාධාරණ ඉල්ලීමක් තියෙන ඒකත් මෙයා වුණා. අවශ්‍ය අනුමැතිය දුන්නා. දැන් ඒ වැඩේ කරන්න තවත් කොළඹට මේ ප්‍රශ්නේ යොමු කරා.